විල් සංගධන ක්‍රාකාරයකු වන, එච්චෙම් ප්‍රියන්ත මහතා වින් ගුණු කළ පෙත්්සම කැඳපුව අවස්ථාවදී පෙත් සම්කාර පාර්ශය වෙනුවෙන් පෙනීසිටි නීතිඥමයා අධිරණය හමුුවයි කරුණ දක්වමින්, මෙලෙස අදහස් දක්වා. මැතිවරණ පනතේ දසවන වගන්තියට අනුව නමයෝජනා බහර ගැනීම අවසන් වූ දිනෙන් පසුව එළඹෙන සතියේ සිට සති පහකට නොවඩු කාලයක් සහ සති හතකට නොවැඩිකාලයක් තුළ මැතිවර දිනේ නියම කළ යුතු බව දක්වාතිබෙනවා. ඒ අනුව නමයෝජනා බහර ගැනීම ඔක්තුම්බර් මාසේ කොළොස්සොන්ද අවසන්නුනා ඒ වගේම සති පහකට නොවාඩු කාලය නොෑම්බර් පහළස්සනදා ආරම්භ වෙලා සති හතකට නොවැඩි කාලය නොෑම්බර් විසි නවන දාවසන් වෙනවා එයනුව නොම්බ දා හතර වනදා මහම ඇතිවරය පවත්වන්න දිනනියම කිරීම. නීතියට පටහැනිේ. එමවස්ථාවේද පෙත් සම්කාර පර්ශව නීතින වයා ඇත ප්‍රශ්ඥයක් යොමු කරින් ත්‍රපුදගල විනිසුර මනල්ලෙ සහපතිවිනිසුරු ප්‍රතිත්ම සූසේන මහතා ඔබ මේ අවස්ථාවේදධකරන්නේින් ප්‍රේක්ෂා කරන්නේ කුමක් දැ යන්වෙන් විමසා සිටියා ඊට පිළිතුර දුන් පෙත් සම්කාර පර්ක්ශවේ නීතිතඥවරයා ස්වාමීනේ. පත්සම්කරු මෙම පෙත්සම ඉදිරිත් කේ පුරවැසයක් වශෙන් සිදුවී තිබෙන වර්ද අධිකරණයට පෙන්වාදීම සඳහායි. මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් අධකරණේ නපේක්ෂා කරනවා. අනතුරුව ගත්ත්‍ර ර්ශව වන්ෙන් පෙනනිස් තේක ොස්ත්‍ර නරල් විරා් ධයරත් මහතා අධකරන හමුව කරුණු දක්වමින්. ඉදිරි පාර්ලිමන්තු මතිවරනේ පැවැත්ව දින පර්ලිමේතු මතිවරන පනතේ විධානයන්ට අනුකූලව ජනාධිපතිවරයා වින් නිවැරදි ආකාරෙන්, ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් කලා. පලිේතු මැතිබරණ පනතේ සිංහල පිට පතට අනුබ බැතිබරණයට දිනනීම කළ යුතු සති පහකට නොවඩු කාලේ සහ සදි හතකට නොවැඩි කාලේ ආරම්භ වන්නේ නාමයෝචනා පහරගෙනනීම අවසන් වූ දිනේ සිට කියලා පනතේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. එයනුම නාමයෝචනා භහරගනීම අවසන් වූ ඔක්තුම්බර් මස එකොළස්වනිතා බවල් දොළහ ඉඳලා මෙම කණනේ කිරීම ආරම්භ වෙනවා ඊට අනුව නොෑම්බ දහතර වෙනදා. මැතිවරේ පැවැත්වීම සඳහා දිනයමකිීම සම්පූර්නෙම නීත්‍යනුකූලයි යනුවෙන් අතරිෙක සොරිස්ට්‍ර ජෙනරල් වයාධිකරේ දී සඳහන් කලා. මේදී තවදරටත් අහස් දක් වූ අතිේෙක සොලිස්්‍ර නරල්වරයා මේන විට මැතිවරනයටට අදාළ නිල කටයිතු. බොහෝදුරට අවසන් ඇති බවත්න් ඒ සඳහා රුපියල් බිියන ගරනක මුදල් වැෑකරඇති බවත්න් පෙන්වා දුන්න. එමෙන්ම පෙත්සම්කරු අවසන් ොහොත අධිකරය හමුවට පැමිණ මෙයාකාරෙන් තර්ක මතුකිරීම යුක්ති සහගත නොවන බැවින් මැතිවරන ක්‍රාවලිය අර්ුදක ලක්කිරීම. අර්මුණෙන් මෙම නඩුකර ඉදිරිපත්කර ඇති බවත්න් ඔහු මෙහිදී වැඩදිරටත් සඳහන් කලා. ේතුලෙන් තන්ගේ ූික අයිතිවාසිකම් උල්ලගනය වන්නේ කෙසේ දයි සවිස්තරාත්මක පැහදිලි කිරීමට පෙත්සම්කරු සිය පෙත්චම තුළින් අසත්ව ඇති බව පෙන්වාදන් අතිෙක සොලිස් රජනරල් වරයා මෙමල්ලීම පදනම් විරහිත බවදමිහිද සහන් කලා. පර්ශ ීතිචනවරුන් ඉරිපත් කරු සලා බල ත්‍රපු්ගල ශ්‍රෂ්ාධිකන විනිසුමඩුල මෙම පෙත්ම භාගට නොගෙන නිශ්්‍රහකිරීම තිීදු කලා. මීට කලින් ජනාධිපතිවරණය? ප්‍රකාශයට පත්කිරීම වලක්වන්න විවිධ බාධක මේ සේෂ්ඨාධකරණය වා බාධක තුනක්කාව ඊට කලින් දැන් පාර්ලිමේන්තුට මැතිවරණයට බාධාවක් අව මේ සියලු බාධක සේෂ්ඨාධිකරණය විසින් ආපස්සට පලවාහැරිය. අි ස්තුතිවන්තේ න සේෂ්ඨාධිරයට මේ තීන්දුව ගැනීම ගැන. මතර අද පැති විශේ මාධ මකටක්වම ඇතිරන කොමසාර ජනල් සන්්‍රී රත්නායක හතා සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණය නියමි දිනට කිසිදු බාධාවකින් තොරව පවත්වන බවයි. ගැ ගැ දන යනුත කරට ආරම්භ කරට අදලවත ට පෙත් දිරි පත් ර න යන දිර ප ස ර ද හ ප පාලිම ප ති ද ද ට රතු සල ර සන් තියන ඒතක්ම ඉදිරි දින දහට අදාල කටයුතු නිසි කාර සුම් කළ ඒ දිනවල්දී වශ දනට අදාල කටයුතු සෙලුම න ක් ර හ. ර සානියෝජ කොමසරුත් සිල්ම සසාකාර තේරම් බලදරුත් තමන්ට අදාල්ල වවැනකොට සේකාංශිත කරින් පවදනවා විශවාසක නොම්බ දාහතරදින එකකෝට හත්තැක් ක්ෂ අත්ලි දස්තුන්ේ පන්සතරක් වෙච්ච චන්දදාකන තමගේ චන්ද මධ්‍යස් යඇතුූ තමන්ගේ චන්දය පාචකිරීමට ස්සි දා හැකියාව ලැබෙනවා ඒනිසානිවාරයෙන්ම නැම්බර් දාහතරදින පාලිමිතු න පැත්වීම නිශ්ච.